මෙහි තිබෙනවා මේ පිහිය නැනපු සලකුණු. ඔබට පේනවා ඇති මේ ලේ පැල්ලම් තිබෙනවා. දෙවනි පුතා අතේ ඉන්නකොටද මේ ධම්මිකට පිහින් ආවේ? තුන්වෙනි දුව. වයස කීයක්ද පොඩි එකා? දෙකම මාර. වහින් අමල හැතෙන්නකෝ. ටවුන් එකට යන්න හදිස්සියක් කියලා. ගිහින් බලුවට දින් දුව ස්පිරිතාලේ මොචරියක්. මම මොචරිය ගියා බලන්න. මට බලන්න බෑ. මං යන්නේ නැහැ කිව්වා. බලන්න බෑ. මගේ දුව මට බලන්න බෑ. මට යොසන්න බෑ. එහෙම දෙයක් වෙයි කියලා හීනකින්වත් හිතුවේ නැහැ. මේ හරියට එකක් ඇන්නලු අනිත් කිහිපාරම බඩට ඇන්නලා තියෙනවා. දැඩි වෛරකින් ක්‍රෝධකින් ඉඳලා තියෙනවා මියා. මේ දෙන්න අතර කිසිම අඩදඹරයක් ආරවුලක් තිබුණේ නැහැ. නෑ නෑ දෙන්න අතර. තෑය භාගයකට පස්සේ ආරංචි වුණා ධම්මිකාට පීයෙන් ඇල්ලා වැටලා ඉන්නවා කියලා. ඔව් අනිත් කාරණේ වයස අවුරුදු 22ක 22ක සැකකාර තරුණයා මේ වගේ වයස අවුරුදු 34ක මේ කාන්තාවක් සමග මේ වගේ ඇසුරක් පවත්වාගෙන යන්නේ වීල් එක තියලා කොහොම හරි මුදලක් කරන් තියෙනවා. ඔය රීෆිනස් කියලා කියනවා. ඉතින් මම දන්නේ නැහැ මට ඇහෙනවා ඔහොම කියනවා. මේ වීල් එක ගෙනිච්චා ඒගොල්ලන් ඇවිදින්. ඇන්න ගිහම මං කිව්වා පුතේ ඇයි උඹ මටවත් කිව්වේ නැත්තේ? මොන හරි කරගන්න තිබ්බනේ. අම්මා කටවානේ ඉන්නකෝ. ඔය අර සැකකාර තරුණයාගෙන් මේ මුදල් ගත්තද කියලා සැකයක් තියෙනවා. මේ ධම්මිකාවේ වයස අවුරුදු 2කමාරක දැරිය තමන්ගෙම ධම්මිකාගේ අක්ක අරන් යනවා හදා ගන්න. ලේ වැගිරුණු ධම්මිකා මිහිදන් කළ ලේවා සපිරි වැව පොදු සුසාන භූමියේ අපි මේ ඉන්නේ. මේ ලේවා සපිරි වැවට ආවට පස්සේ ධම්මිකාගේ ගෙදර හරියටම දන්නේ නැහැ. හැබැයි දන්න කට්ටිය අපිට හම්බුණා. මේ ඉන්නේ ධම්මිකාගේ නෑන. මේ ගෙදරට කොහොමද යන්නේ? මේ මෙතනින් ගිහලා හැරලා යන්න ඕනද? කොහොමද යන්න ඕනේ? ඔව් මෙතනින් ගින් කොන්ක්‍රීට් පාරේ ගිහිල්ලා වාහනත් එන වාහන ටික දුරක් යනකොට දකුණු පැත්තේ ගෙදර. දකුණු පැත්තේ ගෙදර. දැන් ධම්මිකාගේ ගෙදර කවුද ඉන්නේ? අම්මා විතරද? අම්මා ඉන්නවා, මහත්තයා ඉන්නවා, පුතා ඉන්නවා. ආ පුතෙක් ඉන්නවනේ. ඔව් දෙවෙනි පුතා. ආයේ දෙවෙනි ඒ දෙවනි පුතා අතේ ඉන්නකොටද මේ ධම්මිකාට පිහින් ආවේ? නෑ තුන්වෙනි දුව අතේ ඉන්නකොට තුන්වෙනි දුව. තුන්වෙනි දුව. වයස කීයක්ද පොඩි එකා? දෙකමාර. දෙකමාර. ධම්මිකාගේ මේ ඔය ලීසින් කම්පැනි ඇතුළේ ඉන්නකොට තමයි මේ පිහින් ආන්නේ අර සැකකරු ඇවිල්ලා ආන්නේ. ඔව්. ධම්මිකා මේ ගමේ තොටේ හොඳට ජීවත් වෙනවද? ඔව් හොඳට ජීවත් වෙනවා. හොඳ චරිතයක්. ගමේ ප්‍රශ්නයක් නෑ. නෑ ගමේ ප්‍රශ්නයක් නෑ. මොකද කේ ධම්මිකාගේ තොරතුරු? අපිත් එක්ක ඉතින් හරි හිතවත් හිටියා. ගමේ අයට මොන දේ වුණත් උදව් කරගෙන හිටපු කෙනෙක් කියලා. එයා මේ දැන් යම් කිසි කෙනෙක් මොන හරි ඉල්ලුවා කියන්නකෝ. ඒ ඉල්ලනකොට එයා ගාව තිබුණේ නැතත් කවගෙන් හරි ඉල්ලලා හරි දැන් එයා උත්සාහ කරනවා. නෑ බෑ කියන්න එයා මේ එහෙම කැමති නෑ. ඔව්. ඒ වගේ කෙනෙක්. හරි එහෙනම් අපි ධම්මිකාගේ ගෙදර යන්නද? ධම්මිකාගේ ගෙදර යන්න තියෙන මෙතනින් ගියා. මෙහෙම හැරුණා නේ කොන්ක්‍රීට් පාරේ හැරුණා. අපේ නම් බොහොම ඉස්සුනේ තොරතුරු ටික කිව්වද? එහෙනම් ගිහිල්ලා එන්න. බොහොම ඉස්සුනේ. ධම්මිකාගේ ගෙදරට හරියටම යන්නේ හොරෝපතනට ඇවිල්ලා මැදවච්චි පාර එනකොට මුක්කර වැව තියෙනවා. මුක්කර වැව හන්දියෙන් දකුණට හැරුණාම මේ ධම්මිකා ජීවතුණු ගම ලේවා සපිරි වැවට යන්න පුළුවන්. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ලේවා සපිරි වැවට. අපි ධම්මිකාගේ ගෙදර ගිහිල්ලාම මේ කතාව විතර ටිකක් අහන්න. Thank you.
එදාස් විස්සේ ඔක්තෝබර් 26 වෙනිදා මේ පහුගිය සති අපි සමාජ මාධ්‍ය ඔස්සේ Facebook එකේ උඩට පහළට යනකොට දෙයක් දැක්කා. ඒ දේ තමයි ලීසින් කම්පැනියක් ඇතුලේ මවක් පිහිපාරින් මරුට කියන මේ සිරස්තලේ අපි දැක්කා. නමුත් මෙහි අතුලාන්තේ මේ යථාර්ථය මේ සිදු වුණේ කොහොමද කියලා අපි හොයලා බලන්නද මේ සිදුවීමට මුහුණ පෑ ධම්මිකා. එමත් නැත්නම් ජීවිතක්ෂයට පත් වුණු තිදරු මවගේ නිවසට අපි ආවා. රැල්ලට බය නම් වැල්ලට යන්නේ නැහැ බ්‍රෝ. අයියලා පාතාලේ අපි තාම මොන්ටිසෝරි. මේ ධම්මිකාගේ ත්‍රිවිල් එක. මේ වදන් පෙළ අවසානට ගහතන ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. ධම්මිකා එදා ඉවසන්නේ නැති. අවසානට ඇයට සැනසීම උදා වුණාද? මේ ගැන කතා කරන්න අද ධම්මිකා ගෙදර ඇවිල්ලා ඉන්නේ. ධම්මිකාගේ අම්මත් ඉන්නේ. අම්මේ කොහමද? දුවයි කින්නේ මම දුකින් තමාඩා නැහැ. එන්නකෝ මේ හැටි ඉස්සරහට එන්නකෝ. එන්නකෝ මේ පැත්තට. මේ ධම්මිකා ත්‍රිවිල් එක නේද? ඔව්. මේ ත්‍රිවිල් එකෙන් තමයි එදා යන්නේ. මේ ත්‍රිවිල් එකෙන් තමයි ඔය හැර දුවන්නේ. ඔව්. ඔය වතුර ගේන්නේ ගෙදරට ළමයි යනම් බෙහෙත් හෙත් ටික ගේන්න යන්නේ. මට අමාරුණත් බෙහෙත් ගේන්න යන්නේ. ධම්මිකාගේ කතාවට කලින් ඔබට යමක් පෙන්වන්නට යන්නේ. මේ සඳහන් වෙනවා PR 13යි තවත් අංකයක් සඳහන් වෙනවා. මෙහි තිබෙනවා මේ පිහිය නැනපු සලකුණු. සලකුණු කීපයක් තිබෙනවා. මේ හොරෝපතාන පොලිසිය මගින් නඩු භාණ්ඩයක් හැටියට ගත් ධම්මිකාගේ බෑග් එක. මේ යන මොහොතේ ඇය ළඟ තිබුණායයි කියන බෑග් එකේ තවමත් ඔබට පේනවා ඇති මේ ලේ පැල්ලම් තිබෙනවා. මේ අජීවී වස්තුව නමුත් මේ වස්තුවත් සජීවී නම් කොපමණ තියුණු පහරවල් ඇයට එල්ලුණාද කියලා මේ බෑග් එකත් කතා කරලා කියයි. මේ ඡායාරූපේ සඳහන් වෙනවා ධම්මි සොයිරිය නිවේවා නිවනින් කියලා. හිරිමල් සිනහවෙන් මුව පුරවාගෙන අපි එන පෙරමග හිඳ ආසිරි පතනා සොයිරිය ධම්මි. මේ ශෝකයට පත් පවුලේ කට්ටිය තමයි මෙහෙම ධම්මිගේ අවසන් ගමන වෙනුවෙන් මේ ප්‍රකාශය මේ ඡායාරූපය ඔවුන්ගේ නිවස ඉදිරිපිට එදා ප්‍රදර්ශනය කරන්නේ. මේ කතාවේ ඇත්ත කතාව හොයාගෙනයි අද අපි ආවේ ධම්මිකාගේ ගෙදරට. ධම්මිකත් එක්ක ලෙංගතුව ඇසුරු කරපු ධම්මිකාගේ මව අපේ අම්මේ නම මොකද්ද? W සුමනාවති. සුමනාවති. ඔව්. අම්මේ ධම්මිකා කියන්නේ කවුද? මගේ දුව. දුව? දුව. වයස කීයක් විතර වෙනවද දුවට? දුවට 34ක් වෙනවා. 34ක්. ඔව්. මේ පවුලේ කී වෙනියද? 5 වෙනිය. 5 වෙනිය. 5 වෙනිය. අනිත් අය ඔක්කොම පිරිමි දරුවෝද? කාන්තාවක් හැටියට ඉන්නේ මෙයා විතරද? තව ඉන්නවා ගෑනු ළමයි දෙන්නේ. මෙයාත් එක්ක 3 දෙනා. ආ ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඔව්. මෙයා පළවෙනියද දෙවෙනියද මේ ගෑල් ළමයි? මෙයා දෙවෙනිය. දෙවෙනිය. වයස අවුරුදු 34ක් වෙනවා ධම්මිකාට. ධම්මිකා අපි පහුගිය දවස්වල මුළු රටක්ම හඳුනාගන්නේ දැනගන්නේ ධම්මිකාව ධම්මිකාට වුණු අකරතැබ්බයත් එක්ක. නමුත් මේ අම්මා තමයි දන්නේ ධම්මිකා කොහොම චරිතයක්ද කියලා. ධම්මිකා කොහොම කෙනෙක් ධම්මි? පුතේ මගේ දුව එයා කොළඹින් තමයි බැන්දේ. කොළඹින්? කොළඹින් බැන්දේ. හ්ම් හ්ම්. බැඳලා පළවෙනි දරුවා හම්බුණා දුවක්. හ්ම්. එතකොට එහෙ හිටියා. ඒ ඉඳලා දුවගේ දුවට අවුරුදු 7ක් විතර ගත වුණාට පස්සේ රට ගියා. හ්ම්. කොහෙද ගියේ? මැදපෙරදිග රටක. ඔව්. කොහාටද ගියේ? කුවේට් එකට ගියා. කුවේට් එකට ගියා. ඔව්. දැන් ධම්මිකා විවාහ වෙන්නේ එයාට වයස කීයකින් විතරද ගිය ධම්මේ? එයා විවාහ වුණේ අවුරුදු
18 වයස අරු 18 ඉති ධම්මිකා විවාහ වෙලා කොළඹ ප්‍රදේශයේ තරුණයෙක් එක්ක තමයි විවාහයටපත් වෙන්නේ ඊට පස්සේ කුවෙත් බලා යන විදේශ රැකියාවක් සඳහා ඔව් ඊට පස්සේ යමේ මොකද වෙන්නේ ඊට පස්සේ එයා ඉතින් රට ගිහින් අවුරුදු දෙකක් ඉඳලා ලංකාවට ආවා ඔව් ඒ ඇවදින් පස්සේ එයා හිතුවා මං මගේ ගමට ඇවදින් මේ ගෙදරක් හදා ගන්න ඕනි කියලා. ඕ මිනිහා ගාවත් මිනිහටත් චුට්ටක් උදව් කරලා මෙහෙම මුන් කියලා ඉතින් හිතලා මෙහෙට ආවා. ඒ ඇවදින් මේ කාමර දෙක හැදුවා. ආ මේ පිටිපස්ස පේන කාමර දෙක ධම්මික හැදුවේ. ඔව් ධම්මික හැදුවේ. ඒක හදලා ලිඳ කැපුවා. ලිඳ කපලා ලිඳ බැඳගත්තා. ලිඳ බැඳගෙන පස්සේ ඉතින් මහත්යත් ඉතින් එනවා එහෙ වැඩ කරනවා මහත්ය මොකද කරේ වෘත්ති එහේ ඉතින් කුලී වැඩ තමයි කරේ ඕ කුලී වැඩ කරනවා එහෙත් වැඩ කරනවා මෙහෙත් ආපුවාම මෙහෙත් වැඩ කරනවා ඕ ඉතින් බොහොම සමගිතවෙන් තමයි හිටියේ අදෙන්නත් එක අඩදම්බර එහෙම ඇතුනේ නැහැ නෑ ඉතින් චුට්ටි චුට්ටි දේවල් තියෙනවා ඉතින් ඒවා ටිකක් වෙනකොට සාර්ථකුනා ඒත් හොඳයි බත්තලේ ලිපේ තිබ්බම ප්‍රශ්න විසඳනවා කියලා කාරණාවක් තියෙනවා එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ එහෙම ඉතින් හොඳින් හිටියා ඒ ඉඳලා ඉන්නකොට පුතා හම්බුණා අය පුතා හම්බෙලා ඔහොම කාලයක් ඉතින් දෙන්න මොකද තව අපට දේවල් කරගන්න ඕනේ කියලා දෙන්නත් එක කතා වෙලා ආයෙමත් රට ගියා මේ දෙන්නම එයා ගියේ නෑ ධම්මිකා ගියේ ආ ධම්මිකා ගියා අය අය කියන්නේ කුවෙත්ම අය ගියේ සෞදියට අය ගියේ සෞදි වලට අය ගියේ සෞදියට ඔව් ඒ ගිහින් එතන අවුරුදු දෙකක් හිටියා ඔව් පුතාට අවුරුදු 6ක් විතර තියෙනකොට තමයි රට ගියේ තනිය සාමාන්‍ය කිරි එකක් තියෙද්දින් තමයි ගියේ බබා ඉතින් දුවලා මගේ ලොකු දුව මමත් හිටියා ඉතින් ඒවා බැලුම් නැමු කරගෙන හිටියා ඔව් ඒ ගමන ඒ ගිහින් එතන අවුරුදු දෙකක් හිටියා සෞදියේ ඒ ඉඳලා ආවා ඒ ඇවිදින්න ආවට පස්සේ ඉතින් මහත්යා ගාටම ආවේ මහත්යත් එක්ක මෙහෙට ඇවිදින් දැන් ගෙදර වැඳලා තියෙන්නේ ඔව් ඉතින් දෙන්නත් එක්ක කතා වෙලා දවස් සතියක් දෙකක් ඉන්නකොට දුව ලොකු ළමෙක් වුණා වැඩි පැමුණා වැඩි පැමුණාට පස්සේ මහත්යා කිව්වා අනේ ධම්මිකා අපි හැම කෙනාටම උදව් කරලා තිනවනේ කොළඹ අපි දුව අරන් එහෙට යන් දුව ගෑස්ට්‍රොන් කන්න කියලා. පස්සේ වාහනයක් අල්ලන දුවත් අරන් කොළඹට ගියා. එහෙ ගිහින් ඉතින් ඒ උත්සවය අරන් ඒ රාජකාරිය කරා. කොහෙද මේ ධම්මිකාගේ ස්වාම පුරුෂයාගේ මහත්තයගේ ගම්පලත් කොළඹ? බියගම. බියගම. ආ. ඉතින් එහෙ ගිහින් ඒ උත්සවේ කාලා පස්සේ ඉතින් දෙන්නත් එකම ආයමත් මෙහෙට ආවා. ඒ ඇවදින් ආවට පස්සේ දෙන්න ඉතින් ඒ පුතත් ඔය මොන හරි වැඩක් කරගන්නවා කරගෙන එහෙටත් යනවා කොළඹට එහෙ ගිහින් මාසයක් දෙකක් වැඩ කරලා ඉතින් සල්ලි එවනවා. එහෙම වෙවි තමයි ඉතින් හිටියේ. ඒ ඉඳලා දැන් ධම්මිකාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අම ධම්මිකා රට ගිහිල්ලා ආවට පස්සේ තවත් දරුවෙක් ලැබෙනව නේද? ඔව්. එයාට වයස කීයක් විතර වෙනවද? එයාට අවුරුදු දැන් 2.5යි. 2.5යි. ඔව්. ඊට පස්සේ? ඉතින් ඊට පස්සේ දැන් ඊට පස්සේ ඒගොල්ලන් හොඳට සමගියෙන් තමයි ඉතින් ඔය කරාගෙන හිටියේ. හිටියේ ඉතින් මේ ඔය දින දේවල් ඇහෙන දේවල් ලැබුවා මම මුකුත් දන්නේ නැහැ. එහෙම දෙයක් මට පේන්න නම් මොකවත් තිබුණේ නැහැ. මේ ගෙදර එහෙම දෙයක් වුණෙත් නැහැ. එහෙම දෙයක් වුණ නැහැ. දෙන්න බොහොම සමගියෙන් දේවල් කරගෙන තමයි තිබ්බේ. ඊට පස්සේ මේ දුව මේ කීයක් හරි හොයා ගන්න ඕනේ නිකන් ඉඳලා බෑනි කියලා. ඔය වීල් එක රීපිනස් කරා. මේ පිටිපස්සේ තියෙන ත්‍රිවිල් එක. ඔව්. ඒ කියන්නේ දෙවෙනි සැරේ ගිහින් ආවට පස්සේ වීල් එක ගත්තා. ඒ ටික මට කියන්න අමතක වුණා. ඒක ගත්තා.
ඒ කෑරන් තියාගෙන තමයි ආයා ඉතින් මහත්යත් අහරින්න වතුර ටිකක්වත් ගේන්න අපිට මෙහෙම ඕනින් ළමයි ගෙනියන්න ඕනින් කියලා එයා පිරිමියෙක් වගේ පුදුම ධෛර්යයක් ගත්තා ඔව් වතුර ටික ගේනවා හැර එකක් ආවත් යනවා රෑක හැර එකක් ආවත් යනවා මේ ත්‍රිවිල් එකේ මේ ගමටත් එන්න හරි අසීරුවිනේ කිලෝමීටර් ගණනාවක් තියෙනවා මේ බොරළු පාරේ වුණත් එන්න තියෙන්නේ ඔව් ඉතින් මේ ගමටම මේ හරියට තියෙන මේ ධම්මිකාගේ ත්‍රිවිල් එක විතරයි මං හිතන්නේ නේද තවත් එකක් දෙකක් තියෙනවා ඒ වුණාට මෙයා ඉතින් මේ ඇවිදින් මෙයාට පුළුවන් නේ හැර එකක් කතා කරුවොත් මෙයා යනවා රෑ 8ට 9ට උනත් යනවා මේ වගේ ධෛර්ය සම්පන්න කාන්තාවක් ඔව් මේ ගිහින් දවසකට කොහොමත් හැර එකක් දෙකක් එනවා මෙයා කොහොමත් රුපියල් 1000කට උඩ ගාණක් හොයා ගන්නවා ඔව් එහෙම තමා කරගෙන ඔහම හිටියේ ඒ අතරතුරේ මෙයා හිතුණා මේ මොන හරි ඉතින් හිතක් හිතෙන්න ඇති වීල් එක තියලා කොහොම හරි මුදලක් අරන් තියෙනවා මට දැනෙන විදිහට මේ අරන් කොහොම හරි පොලියට දීලා තියෙනවා ඒ මුදල් පොලියට දීලා තියෙනවා ඊට පස්සේ මට කිව්වා මේ අම්මේ මේවා මේ වත්තේ මේ දේවල් එහෙම සේරම මේ එයා තමයි මේ සේරම වැවුවේ මේ කියන්නේ මේ පොල් ගස් ටික මේ දෙහි ගස් ටික මේ කෙසෙල් සේරම එයා තමයි මේ වත්තට ඇවිදින් මේ වැවුවේ සේරම මහත්යත් එහෙ ඉඳලා එනවා සල්ලි කීයක් හරි එවනවා ආපුවාම එව්වත් අර පරිස්සම් කරගෙන එයාත් ඔය වාහනෙන් සෑහෙන්න සල්ලි හොයා ගන්නවා හොයාගෙන මේ වත්ත වැවුවේ ඌවා කෙරුවේ සේරම එයා එයා ඉතින් එව්වා එහෙම කරගෙන ඉතින් කරාගෙන ඉද්දින් පස්සේ ওই වීල් එක ওই රීපිනස් කියලා කියනවා ඉතින් මම දන්නේ නැහැ මට ඇහෙනවා ඔහොම කියනවා ඉතින් කීයක් දරන් තියෙනවා කීයක්ද කියන එක ඒක මන් දන්නේ ආ ඒක අරන් මට ඇහෙනවා ඔහොම කියනවා මං ඒ කියන්නේ එහෙම ඉඳලා මේ කාලයක් ගිහපුවාම මේ වීල් එක මේ අරන් ගියා ඒ කියන්නේ ෆිනෑන්ස් එකකින් ඉස්සුවද? ෆිනෑන්ස් නෙවෙයි. ඒ ෆිනෑන්ස් එකකින් ගත්ත මුදල තමයි උසලා තියෙන්නේ. මේ වෙනත් මෙයා වීල් එකට ණය නෑ සම්පූර්ණ නිකන් අලුතෙන්ම අර රීෆිනස් දානවා කියන්නේ. ඒ වගේ එහෙම කරලා තමයි තියෙන්නේ. ගෙවා ගන්න බැරි වුණා ධම් එකට. ඒ ඊට පස්සේ ඒ මාස දුන මෙයාට ගෙවා ගන්න බැරි වුණා. ආහ්. බැරි වුණා. ඉතින් දීපු මුදල් කාට පොලියට දුන්නද කොහොමද කියන්න දන්නේ නෑ. ඒ වගේ පොලි හම්බුණාද කියන්න මම දන්නේ නෑ. කොහොමාරි ඒක එහෙම ඇරිලා මේ වීල් එක ගෙනිච්චා ඒගොල්ලන් ඇවදී. ඇන්න ගිහම මං කිව්වා පුතේ ඇයි උඹ මටවත් කිව්වේ නැත්තේ? මොන හරි කරගන්න තිබ්බනේ. අම්මා කටවානේ ඉන්නකෝ. මං ඒක ගිහින් අරන් එන්නම්කෝ කියලා. එයා අතමාරුවක් කාගෙන් හරි කරගෙන ගිහින් වීල් එක කොහෙන්ද ගල මිදිනේ ඇවි. තමා වීල් එක ගිහින් මුදල් සම්පූර්ණේ දීපු මුදල් බඳලා වීල් එක පොතුත් එක්ක අරන් ආවා. ඊට පස්සේ ගෙදරට. ඒ අරන් ඇවදින් ඔය අර සැකකාර තරුණයාගෙන් මේ මුදල් ගත්තද කියලා සැකයක් තියෙනවා. මට සැකයක් නෑ. මට මේ හිතන්න බෑ. ඊට පස්සේ වීල් එක බේරගෙන එනවා. ඊට පස්සේ මේ වීල් එක ගෙනාවනේ. ඒ ගෙන ඇවදින් එහෙම හිටියා. ඉතින් පොලියට කාට කාට දුන්නද කියන්න මන් දන්නේ නැහැ. කාගෙන් ගත්තද කියන්න මන් දන්නේ නැහැ. ඊට පස්සේ දැන් හෙට උදේ අම්මේ ටවුන් එකට යන්න ඕනේ. දැන් අපිට මේ වත්ත ඩිස් කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ වත්ත නැවත සකස් කරන්න තියෙනවා. ඔව් හදන බඩින්ගුරු හදන්න තියෙනවා. මේක මැෂින් එකකින් ඩිස් කරන්න ඕනේ. ඩිස් කරන්න. කියලා ට්‍රැක්ටරය භාවිත කරලා මේක නැවත පස පෙරලන්න ඕනේ. ඔව් මේක මේ වත්ත තියෙනවා හැටම. ආ. එහෙම කරගන්න තමයි විතර තියෙනවා. ඔව්. ඊට පස්සේ කෙල්ල ඒ ටැට්ටේ තියෙන ඒ අයිතිකාරයාට කතා කරා උදේ. අටට විතර. ඒ ගානේ ගෝවා එහෙනම් නංගි මං හෙට උදේ එනවා. හාන්ඩ්. ඩිස් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඌදේ උදේම නැගිටලා දෙන්නම බත් තුයලා කාලා අපි දෙන්නම එහෙනම් යන් ওই කොට ටික වත්තේ කොට ටික සේරම
ඊට ඉස්සරින් දවසේ එක්කෙනෙක් ගෙනල්ලා අර චේන්ස් වියන් සේරම කැපුවා කොට කපලා බෙරිලා සේරම අපි යවුවා හේතු කරමු කියලා උදේ විදුල කීයතකින් කපලා දැම්මා ඔව් උදේ අපි දෙන්නා ගිහින් එහෙනම් යවුවා හේතු කරමු කියලා දෙන්නත් එක ගිහින් සේරම කොට ටික කොහොම හරි උදේ 9ට විතර ගියේ 11ට වාගේ ගෙදර ආවා මම කරලා වතුරත් අරම ගියේ කොට ටික එකතු කරලා හේතු කරලා ගෙදර ආවදින් පස්සේ බීම් එකක් හදලා බීලා මට කිව්වා අම්මේ මේ අපි ටවුමට ගිහින් එන්නම් මේ අම්මා එහෙනම් බත් උයලා ඔය පොලොස් මාළු උයන්න පොලොස් මාළු උයන්න කියන දවසේ ඔය සිදු වෙන දවසේ පොලොස් මාළු උයන්න මං ගිහින් බඩුතරම් දැන් මගේ මහත්තයාට කන්නත් දෙපෑනේ මේ දවස්වලම නිකන් එළවලුයි බතුයි කෑවේ මොන හරි මාසක් මා හරි අරන් එන්න කියලා ඉතින් ගියා ටවුන් එකට 11ට විතර 11ට විතර එතකොට මට 11 හමාරට ආරංචි වුණා පස්සේ අපේ අර ළඟ අක්කගේ පුතෙක් ඇවිදින් වහින් අමල හැතින්නකෝ ටවුන් එකට යන්න හදිස්සියක් කියලා ඒ වුණාට මට කිව්වේ නෑ පස්සේ මං ඉතින් කොල්ලගේ බයික් ගියේ ගිහින් බලුවට දින් දුව ඉස්පිරිතාලේ මොචරිය කිව්වා මම මොචරිය රෝ ගියේ නෑ බලන්න මට බලන්න බෑ ඉතින් දැන් ළමයි තුන් දෙනෙක් ඉන්නවා තුන් දෙනා පොඩි දුව ලොකු දුව අරන් ගියා වයස අවුරුදු දෙක හමාර දෙරිය ඔව් මේ ධම්මිකාගේ වයස අවුරුදු දෙක හමාරක දෙරිය තමන්ගෙම ධම්මිකාගේ අක්ක අරන් යනවා හදාගන්න. ඔව්. මම මොජිරි ගියා බලන්න. මට බලන්න බෑ. මං යන්නේ නෑ කිව්වා. බලන්න බෑ. මගේ දුව මට බලන්න බෑ. මට ඉවසන්න බෑ. කියලා මං ගියේ නෑ බලන්න. අපි සමහර විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය වල ඒ වගේම මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැක්කා මේ යම්කිසි තරුණයෙක් එක්ක තිබ්බ සම්බන්ධතාවයක් නිසා තමයි ඒ තරුණයා විසින් තමයි ධම්මිකාව මෙලෙස ඝාතනය කරන්න කියලා. මේක ඇත්තක් තියෙනවද අම්මේ? පුතේ මට නම් ඉතින් හිතා ගන්න බෑ හැම අය මේ ගෙදරට ආවේ නෑ. ඔය කියන පුද්ගලයා. ඒ කියන්නේ දැනට සැකකරු මේ ගෙදරට ආවි ගියේ නැද්ද? මේ ගෙදරට ආවි ගියේ නෑ. ඉතින් ওই මගකින් තොටකින් හම්බුණාද මොකද දන්නේ නෑ. ඔහුගේ මුදල් ඉල්ලගත්තා කියලා කිව්වෙත් නැද්ද? මේ ත්‍රිවිල් එකට අවශ්‍ය කරන මුදල්? නෑ නෑ. එහෙම මොකවත් කිව්වේ නෑ. මට දැනුණා අම්මේ දැන් මෙයා මේ මේකෙන් කීයක්කට හරි අපි පොලියට දීලා කීයක් හරි හොයා ගන්න ඕනේ. එතකොට පොලියෙන් අපිට ජීවත් වෙන්න හැකිනේ. කොහොම හරි මේක බේර ගන්න පුළුවන් කියන කතාව මට එහෙම ඇහුණා. දැන් මේ ගමට එනකොට අපි කීප දෙනෙක් එක කතා කරා. ඇත්තටම ධම්මිකා හරි උත්සාහවන්ත කාන්තාවක්, දෙරිය කාන්තාවක්. ගමේ මගුලට මරණයට හැමතැනම පෙනී සිටපු කාන්තාවක්. ඒ වගේම තීරෝද රථ අරගෙන ටවුන් එකට යනවා අනෙකුත් අයගේ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න මේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න ධම්මිකා කටයුතු කරලා තිනවා හොඳ දිරිය කාන්තාවක් ඉතින් ධම්මිකාට මෙහෙම දෙයක් වෙයි කියලා හීනකින්වත් හිතුවද අම්මේ හිතුවේ නෑ මං හිතුවේ නෑ හීනකින්වත් හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා හීනකින්වත් හිතුවේ නෑ ඇත්තටම ඇයි ධම්මිකා එදා මේ ලීසින් කම්පැනි එකට කල්බදු ආයතනයට ඇයි ධම්මිකා එදා ගිහිල්ලා තියෙන්නේ මේ ත්‍රිරෝද රථයට නැවත වාරයක් ලීසින් පහසුකම් ගන්නද ගිහිල්ලා තියෙන්නේ ඔව් ඒ අතරතුරේ තමයි මේ සැකකරු මේ චෝදිතයා මේ විත්තිකරු ගිහිල්ලා මේ වැඩේ කරන්නේ මේ උල් ආයතනෙන් පහර දීලා තියෙනවා හතර පාරක් පහර දීලා තිනවා කියලා තමයි ඉතින් කියන්නේ මක් පැළුවේ නෑ මට බලන්න බෑ එයා බෑග් එකක් එල්ලගෙන තියෙනවා ඒ බෑග් එකේ මෙහෙම පිහිපරවල් දෙකක් තියෙනවා බෑග් එක කැඩිලා තියෙනවා මේ හරියට එකක් නලු අනිත් පිහිපර මේ බඩට ඇනලා තියෙනවා දැඩි වෛරකින් ක්‍රෝධකින් ඉඳලා තියෙනවා මෙයා මේ තරුණයා මේ වගේ දෙයක් කරන්නනේ මේ වැඩසටහන බලන් ඉන්න අයට අම්මා මොකද්ද කියන්නේ තමන්ගේ දුව ගැන මේ වගේ රත්තරන් දුවෙක් නැවත ලැබෙයිද නොලැබෙයිද අම්මට උදව් කරලා තියනවද මේ දුව කොහොමද අම්මට සැලකුවේ දුව මට හොඳට සැලකුවා
මට අඩුපාඩු කෙරුවේ නෑ හැම දෙයක්ම. ඒ අස්සලක අනිත් දරුවොත් ඉතින් මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. මෙයා තමයි. ඉතින් මෙයා මෙහෙට වුණා මෙයා ගාව මම ඉන්න ඕනි කියලා මෙයාට කවුරුත් නෑනේ. මහත්තයා හිටියද මහත්තයා ඉතින් කොළඹ දවසේ වැඩට යනවා. දවස් කුලිය කරලා තමයි ඉතින් මට එයාගෙන උනට එවන්නේ කරන්නේ. මාසයක් යනකොට ඉතින් මුදලක් එවනවා. මාසයක් යනකොට එන්න බැරිුනුත් මාසෙයි දවස් 10ක් 12ක් යනකොට ඇවිදින් යනවා. ඉතින් එහෙම තමයි ඉතින් කරගෙන හිටියේ. මෙයා ඊට වැඩි ඉතින් හරි උත්සාහයක් ගත්තා මේව කරගන්න. මේ ගේ දොර හදාගන්න දැඩි උත්සාහයක් ගත්තා. ගත්තේ යාමයි. දෙපාරක් රට ගිහින් තමයි මේ දේවල් කිව්වේ. මේ ගෙදර බැඳා අර වගාලින්ද කබලා තිනවා ඒක බැඳා. එතකොටම වීල් එක ගත්තා. එතකොටම දුවගේ උසවේ ගත්තා. ඒ සියලු දේවල් කිව්වේ. එයා ඉතින් මහත්යගේ කුලිය මදිනේ කරගන්න ජීවත් වෙන්නට සාමාන්‍ය ඉතින් මේ දෙන්න අතර කිසිම අඩදඹරයක් ආරවුලක් තිබුණේ නැහැ. නෑ නෑ දෙන්න අතර උදේ ඔය යන දා උදේ දෙන්නත් එක්ක හොඳට කෑම කාලා මම බලන් හිටියා. එයාට බත් කටවල් දෙකුත් කැවිව්වා එයාගේ මහත්තයාට. මේ වඩේ මම බලාගෙන කලිතුම ඇදලා හිටියේ. මේ වඩේ මොන හරි තිබිලා මෙහෙම අතේ මෙහෙම පිහ දාලා එයාගේ රෙදි පොට අරන් බඩේ තිබිච්ච එකත් මෙහෙම පිස්සා පිහලා තමයි ඉතින් දෙන්නත් එක්ක පස්සේ නාලා ලැහැත්තිලා ඔය ගමන ඔය ගියේ. ඉතින් එයාලට සල්ලි දෙන්න තියෙනවද මොකද කියන එක ඉතින් මම දන්නේ. මේ වයස අවුරුදු 34ක ධම්මිකා මේ අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වෙන්නේ පසුගිය සතියේ. මේ ගෙදරින් පිට වෙලා යන්නේ ධම්මිකා ඇත්තටම මේ පිටිපස තිබෙන තීරෝද රතේට නැවත ලීසින් පහසුකමක් ලබාගෙන මේ ධම්මිකාගේ ගෙවත්තේ වගා කටයුතු ආරම්භ කරන්න. නමුත් ඇයට අත්වන ඉරණම ඛේදනීයයි. මේ තවමත් අපි දන්නේ නැහැ ඒ පිළිබඳව දන්නේ ධම්මිකාත් මේ සිද්ධියට සම්බන්ධ විත්තිකරු එහෙමත් නැත්නම් සැකකරු තමයි. ධම්මිකා සහ ඔහු අතර ඇති වුණු සම්බන්ධතාවය සහ මුදල් ගනුදෙනු මේ පිළිබඳව දන්නේ. නමුත් අවාසනාවන්ත ලෙස තිදරු මවක් මෙලෙස ඝාතනය වෙනවා. හැබැයි මේ ඝාතනයේ පිටිපස සැඟවුණු කතාවක් තිබෙනවා. ඒ සැඟවුණු කතාව ඇතැම් මාධ්‍ය සහ අනිකුත් පුවත්පත් දන්නා අයුරින් ඔවුන් විග්‍රහ කරලා තිබුණා. ඒ නිසාම තමයි මම අද හොයාගෙන මේ ගමට ධම්මිකා ජීවත් වෙන ගමට ආවේ. මේ කාරණේ ඇත්ත නැත්ත හොයන්න ගම්වාසීන්ගෙන් විමසුවා. ඒ වගේම ආදරණීය අම්මගෙනුත් ඒ වගේම ස්වාම පුරුෂයා මේ පිළිබඳව කතා කරන්න ඔහු අකමැත්ත පළ කළා. ඉතින් ධම්මිකා අද ජීවතුන් අතර නැහැ. ඒ වගේම අසරණ දරුවන් 3 දෙනෙක් අද ඔවුන්ටත් ධම්මිකාගේ වියෝවෙන් ඔවුන් අසරණ වෙලා. මේ මිය ගියපු ධම්මිකාගේ මාමා. මේ කවුද? බාප්පා. මොකද මේ උනේ? මේ සන්තේසිය මොකද්ද? සිද්ධිය සම්බන්ධයෙන් අපි මං වැඩි දන්නේ මං වෙලිකම් කරන කෙනෙක්. ගැරුම් බුදුන් වයිද්‍යවරේ. මල් ළඟට ගියා. මෙයා මේ බුලට් එක කන්න ගියා. බුලට් එක කාලා බැංකුවෙන් බාප්පා මං සල්ලි ටිකක් ගන්න යනවා. බැංකුවට යනවා. ඉක්මනට බුලට් ටිකක් කාලා එයයි එයාගේ පුරුෂයයි දෙන ටවුමට ගියා. පැය භාගයකට පස්සේ ආරංචි වුණා. ධම්මිකාට පිහියෙන් ඇල්ලා වැටලා ඉන්නවා කියලා. එච්චරයි මං දන්න තිබ්බේ. ඒකනේ මොකද උනේ මාමා? මොකද උනේ කියලා ඉතින් අපටවත් තේරුම් ගන්න බෑ මේ ළමයාට මොකද්ද උනේ කියන එක. ඉතින් මේ වාගේ අනවශ්‍ය විදිහට හැසිරුණාද කියලා අපිට දැනගන්නත් නෑ. ඉතින් එයාගේ ස්වාමියත් ඉද්දීන් තමයි මේ සිද්ධිය උනේ. ඉතින් මොන සිද්ධියක් වුණාද කියලා ඒ අනපේක් කෙනයි ජීවිතේ නැති වෙච්ච එක්කෙනයි පමණයි දන්නේ. අපිට වෙන කේවිදයක් නෑ. බොහෝ පිරිසක් මේක ඇත්තටම සමාජ මාධ්‍ය ඔස්සේ මේ ඇත්තට මේක ප්‍රචලිත වුණානේ. ඉතින් බොහෝ පිරිසක් හිතුවේ ධම්මිකත් එක්ක මේ කියන කියන්නේ පිහියෙන් අනපු පුද්ගලයා සැකකරුවා මොකක් හරි අනියම් සම්බන්ධතාවයක් තිබුණායි කියලා. ඉතින් අනියම් සම්බන්ධයක් තිබුණා නම් එයාගේ ස්වාමියා හිටියද? ස්වාමිය හිටියනේ. ස්වාමියෙක් නැත්නම් පුළුවා. එයාත් මේ හිටියනේ ළඟ හිටියනේ.
මම හිතන විදිහට මේ ධම්මිකා සහ මේ විත්තිකරු එහෙම නැත්නම් මේ සැකකරු මේ පොලිසියේ අත්තලංගුවේ දැනට අත්තලංගුවේ පසුවන පුද්ගලයා මොන හරි ගනුදෙනුවක් කරලා තියෙනවා ධම්මිකත් එක්ක ඒනම් හරියට අවබෝධයක් නැහැ ඉතින් අපිට ඒ තරමට දැනීමක් නැහැ මේ දරුවා ඉතින් මොනව කරාද ඉල්ලා ගත්තද නැද්ද කියන එක නම් දන්නේ නැහැ ධම්මිකා මොන වගේ කෙනෙක්ද විනත් කෙනෙක් එක්ක විවාහ වෙනවා. ඔව්. සතියකට පෙර. සතියේ පසු තමයි මේ සිද්ධිය මා හිතන්නේ. දුවට දැන් වයස කීයක් විතරද? වයස දැන් 17ක් 16ක් වගේ. 16ක් 17ක්. කතා දෙලියන් අවුරුද්දක් වෙන මාදි. මේ සමාජ පරිසරය ඔක තමයි තියෙන්නේ. මේ වටේටම වැසුණු ඝන වනාන්තර මේ පැත්තෙන් ගොවිතැන් කරන වෙල් කුඹුරි ඩම් තියෙනවා මේ ගමටත් එන්න හරි දුෂ්කරයි මේ පරිසරය සමාජ පරිසර ඔක තමයි අවාසනාවකට ධම්මිකාගේ දියණියත් වයස අවුරුදු 16 ඉක්ම වූ දියණියත් ධම්මිකාව ධම්මිකාගේ ඇසුරෙන් මිදෙන්නේ තවත් කෙනෙකුත් සමග විවාහයටපත් වෙන්නේ මේ සිදුවීම වෙන්න ඒ කියන්නේ හරියටම දින 26 නේ මේ ධම්මිකා ඝාතනය වෙන්නේ ධම්මිකා ඝාතනය වෙන්නේ සතියකට පෙර තමයි වෙන තරුණයෙක් එක්ක ධම්මිකායි දුවත් යන්නේ ධම්මිකායේ ප්‍රශ්නත් හිතේ දරාගෙන ඉන්නේ නැති මේ ත්‍රිරෝද රතෙන් ගත්ත මුදලුත් ඒ වගේම මේ අතමාරුවත් ධම්මිකාගේ හිතේ හැම වෙලාවෙම තියෙන්නේ නැති සමහර විට මම මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන් මේ එදා මේ ගෙදරට මේ 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 ගෙබිම සකස් කරන්න මුදල් ගන්න යනවා වගේම සමහර විට මේ සැකකාර පුද්ගලයාගෙන් ගත්ත මුදල් ධම්මිකා ගෙවන්න යන්න තිබුණු දිනෙත් එදා වෙන්න තිබුණානේ හිතන්න පුළුවන් ඉතින් අපි හරියටම දන්නේ නැහැ දන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ මේ ලීසින් කම්පැනි එක නැත්තම් මේ කල්බදු සමාගමට ගිහිල්ලා මේ තීරෝද රත්යේට නැවත වතාවක් මුදල් ලබා ගන්න නැත්නම් අපි කතාවට කියන රීෆිනෑන්ස් එකක් දාගන්න සමහර වෙලාවට මීට ඉහතදී ගත්ත මුදල් නැවත පියවන්න වෙන්න තිබුණා මේ මුදල් සමහරට ගෙව්වා නම් ඒ දිනේ තුලදීම ධම්මිකා ජීවිතුන් අතරත් ඉන්න තිබුණා සමහර පාපොච්චාරණ තුලදී විශේෂයෙන්ම සැකකරු පොලිසිය ලබා දෙන පාපොච්චාරණ තුලදී සමහර පුද්ගලයන් මේ ගමට එනකොට අපිට කිව්වා මේ මේ ධම්මිකත් එක්ක තිබුණු සම්බන්ධතාවයක් දුර දිග ගිහිල්ලා මේ සිදුවේ මුණයි කියලා. සමහර අය කියනවා මේ ධම්මිකා මේට පිහියෙන් අයින්න හේතුව මේ ස්වාම පුරුෂයත් එක්ක දුටුවාම ඒ අනිසි පුද්ගලයාට ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයේ පවතු පුද්ගලයාට තරහ ගියා. පොඩි ඊර්ෂියාවක් ආවා. ඒක නිසා තමයි මම යන්නේ කියලා ඔහු කිව්වයි කියලා ගමේ ගම්වාසීන් කිව්වා. දරුවෝ තුන් දෙනෙක් හම්බෙනකන් එනනම් මේ ඇස් දෙක යන අන්ධකාරයේ අන්ධ මල්සෙක් වෙන්න ඕනේ නේද? ඔව් අනිත් කාරණේ වයස අවුරුදු 22ක ඔව් 22ක සැකකාර තරුණයා මේ වගේ වයස අවුරුදු 34ක ඔව් මේ කාන්තාවක් සමග මේ වගේ ඇසුරක් පවත්වාගෙන යන්නේ මේ කාරණාවට ඔබගේ හෘද සාක්ෂියට අනුව ඔබත් හිතලා බලන්න මේ කාරණාවට වග කිය යුතු පුද්ගලෙත් ඉන්නවා ඒකට හේතුව තමයි වැරදි ආදර්ශය ඔබ හිතන්න මේ තරුණයාටත් මේ ධම්මිකා සමග යම්කිසි සම්බන්ධතාවක් පැවතුනා නම් අපේ රටෙත් ප්‍රවීණ පුද්ගලයනොත් වග කියනවා ඔවුන් දුන්න වැරදි ආදර්ශය මෙතනින් හමාර වුණාදයි කියලා අපිට සැකයක් තියෙනවා ඒක නිසා මේ කතාව අද අපි නවත්තනෝ හැබැයි හැමෝම සිහිපත් කරගන්න වැරදි පූර්වාදර්ශ බිම් මට්ටමේ ඉන්න ජනතාව වෙත ඉක්මනින් ගලාගෙන එනවා වැරදි ආදර්ශ වොන් ක්‍රියාවට නංගනවා එනිසා අපිත් වැඳලා ඉල්ලනෝ මේ රටේ ප්‍රවීණ පුද්ගලයන්ගෙන් ජනප්‍රිය පුද්ගලයන් වැරදි ආදර්ශ සමාජයට දෙන්න එපා
මේ කතාවේ ඇත්තම කතාව දන්නේ දෙන්නෙක්. එක්කෙනෙක් මේ ඝාතනයට ලක් වෙන ධම්මිකා අනිත් කාරණේ ඝාතනය කළ සැකකරු. මේ කතාව හොඳින්ම දන්න ධම්මිකාද පොළවට වැළලීලා. නමුත් එක් අයෙක් ජීවතුන් අතර. මේ කතාවේ ඇත්ත ඔහු අපටත් වඩා හොඳින් දන්නවා. මෙවැනි ඝාතන තව දුරටත් පොළවේ වැළලෙන්නට නොදී මේ ඇත්ත සත්‍ය රටට අවබෝධ කරන්නට රටට දැනගන්නට අපිත් නිරන්තරයෙන්ම ඇස් අරගෙන ඉන්නවා. බොහොම ස්තුතියි ඔබට.